සුබදවසක් යාළුවනේ ඔයාලට ඔයාලා අහලා ඇති සාමාන්‍යයෙන් ගැහැණු ළමයි උපමා කරන්නේ මල්වලටනේ යෝන් වියට පා තබන්නත් කලින්ම මිලින වෙලා ගිහිපු පුංචි මල් කැකුලක් ඇය නමින් ජෝන් බනේට් රැම්සි ඇයට සිද්ධ වෙච්ච ඛේදනීය ඉරණම නිසාම මුළු ලෝකයාගේම සංවේදී හදවත් කම්පාවට පත් වුණා ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සිද්ධිය ගැන එහෙනම් වැඩි විස්තර නැතුවම අපි යමු වීඩියෝ එකට ඉපදෙන්නේ 1990 අගෝස්තු මාසේ 6 වෙනිදා. අවාසනාවකට වගේ ඇයට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ බොහොම පුංචි කාලයක් විතරයි. මේ කාලය තුල ඇය ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙනවා. ඇයගේ මව වන පැට්සි රැම්සි වගේම ඇයත් ගොඩක් ප්‍රසිද්ධ රූ රචනක් බවට පත් වෙනවා. ඒ ලිටල් මිස් කොලොරාඩෝ විදියට වගේම ප්‍රාන්ත කිහිපයකම ළමා රූ රැජින බවට පත්වී මුළු ඇමරිකාවෙම අවධානය දිනා ගන්න ඇයට හැකියාව ලැබෙනවා. මේ විදියට දවස් ගෙවිලා යද්දී මේ අවාසනාවන්ත සිද්ධියට ජෝන් බනේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ 1996 දෙසැම්බර් මාසේ 26 වෙනිදා. ඇය කාමරයේ නොසිටි නිසාවෙන් ඇයව සොයන අතරතුරේදී නිවසේ මුළුතැන්ගේ පඩිපෙළේ තිබිලා අත්අකුරින් ලියන ලද පිටු දෙක හමාරක් දිග කප්පම් ඉල්ලා ලියපු ලියුමක් ඇයගේ මව වන පැට්සි රැම්සිට හමු වෙනවා. ඇය අතුරුදහන් වෙලා කියලා ඔවුන් මෙන් දැනගන්නවා. ඊට පස්සේ පොලිසියට දැනුම් දීමත් සමගම ඇයව සෙවීමේ කටයුතු ආරම්භ වෙනවා. අතුරුදහන් වෙලා පැය 7කට පස්සේ ඒ නිවසෙම බිම් මහලේ තිබිලා ඇයගේ මල සිරුර සොයා ගන්නවා. ගොල්ෆ් පිත්තක් වැනි ශක්තිමත් දෙයකින් පහර දුන් විට ඇතිවන තරමේ අඟල් අට හමාරක තැලීමක් නිසාවෙන් හිස්කබල පිපිරී ගොස් තිබූ අතරම ඇයගේ ගෙලද නයිලොන් පටියකින් හා කැඩී ගිය පරණ බුරුසු මිටක ආධාරයෙන් සිරකොට තිබෙන අවිරුද දක්නට ලැබෙනවා. කම්පණයට පත් වූ ඇයගේ පියා සිරුර බිම් මහලේ සිට ඉහළ මහලට රැගෙන යාම නිසා අධිකරණ වෛද්‍ය කණ්ඩායම පැවසුවේ බොහෝ දෘශ්‍ය සාක්ෂි විනාශ වූ බවයි. කිසිම කෙනෙක්ට මේ පුංචි දරුවට සිද්ධ වෙච්ච ඛේදනීය ඉරණම දරා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මරණ පරීක්ෂණයට අනුව ගෙල සිරවීම සහ හිස්කබල බිඳීම නිසා ඇය මිය ගිය බවත් ඇයගේ යෝනි මාර්ගයේහි තැලීම් දක්නට තිබූ අතරම යෝනි මාර්ගයේ රෙදි කඩකින් පිසදමා සාක්ෂි සැඟවීමට ගත් වෑයමක හෙළි වෙනවා. නමුත් යට ඇඳුමේ සහ කලව ප්‍රදේශයේ ශුක්‍රාණු පැල්ලම් දක්නට ලැබෙනවා. අවසානයේ ඔවුන් මේ මිනී මරුමක් ලෙස තීන්දු කරනු ලබනවා. මේ අපරාධය බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වෙන්නේ ජෝන් බනේට්ගේ ප්‍රසිද්ධිය නිසාම විතරක් නෙමෙයි. සොයා ගන්නට ලැබුණු අසාමාන්‍ය සාක්ෂිත් මෙයට හේතුවක් වෙනවා. මේවා අතරින් ප්‍රධාන වන කරුණු කීපයක් මම සඳහන් කරන්නම්. ඒව තමයි අසාමාන්‍ය ලෙස දිගු අත්අකුරින් ලියන ලද ලියුම ලිවීමට භාවිත කර තිබුණේ ඒ නිවසේම තිබුණු පෑනක් සහ නෝට් පෑඩ් එකක්. ලිවීමට භාවිත කර තිබුණු වචන නිසා මේ ලියුම පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වෙනවා. වී, අස්, අයි වැනි වචන භාවිතය ඒට හේතුවක් වෙනවා. ඒ වගේම කප්පම් ලෙස ඉල්ලුම් මුදල පෙරවසරේ ජෝන් බනේට්ගේ පියාගේ නත්තල් ප්‍රසාද දීමනාවට සමාන වෙනවා. මේ වගේ කාරණාවක් පවුලේ සමීපතමයකු ඇරෙන්නට වෙනත් අයගේ දැනගෙන ඉන්න තියෙන ඉඩ ප්‍රස්ථාව බොහෝ දුරට අඩුයි. දැනගත්තත් මෙතරම් කල් ඒ මතක තිබෙන්න පුළුවන් සම්භාවිතාවද අඩුයි. මේ සිදුවීම් වුණු කාලය තුළ ජෝන් බනේට්ගේ සහෝදරයා වන බාක් රැම්සි නිදාගෙන හිටියා කියන කරුණ දෙමාපියන් විසින් නිතර නිතර පැවසීම නිසාත් සැකයක් මතුවෙනවා. එයට හේතුව වෙන්නේ මේ කාලය තුළ ජෝන් බනේට් සහ සහෝදරය අතර විරසකයක් තිබූ බවට සම්මත වීම නිසාවෙන්. මේ සිදුවීමේ
අධිකරණ වෛද්‍ය මයිකල් බේඩන් පවසන්නේ තම අවුරුදු 60ක අධ්‍යක්ීම් තුළ මෙවැනි සටහනක් තමා දැක නැති බවත් එය බාහිර ආගන්තුකයෙකු විසින් ලියන ලද්දක් යයි නොසිතන බවත් ඒ වගේම පළමු වතාවට තමයි කප්පම් ලිපිය සහ මලසිරුර යන දෙකම එකම නිවසක එකම දිනයක හමු වෙන්නේ මේ හැම කරුණකින්ම ඇඟිල්ල දික්වෙන්නේ ජෝන් බනෙට්ගේ පවුලේ අයට කප්පම් ලියුම පැට්සි රැම්සි විසින් මේ මිනි මරුම වසන් කරන්නට කරපු රංගනයක් බවට විමර්ශකයන් සැක පළ කරනවා රැම්සි පවුලේ අය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවලට පවා යොමු වෙනවා අවසානයේ DNA නොගැලපීම නිසා ඔවුන් සියලු චෝදනාවලින් නිදහස් කරනු ලබනවා මේ සිදුවීම ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍යවල පවා උණුසුම් තත්වයක් ඇති කරන්නට සමත් වෙනවා සාක්ෂීන් නොමැති නිසා අනවසරයෙන් ඇතුළු වූ අයෙකුගේ මෙම ඝාතනය සිදු කරා යයි අනුමානයකට යොමු වෙන්නේ මෙන්න මේ සිද්ධාමයෙන් පස්සේ පළමු සැකකරුවා ලෙස නත්තල් සියගේ ඇඳුමින් සැරසුණු බිල් මැක්රොනල්ස් නැමැති පුද්ගලයෙකු හමු වුණත් ඔහු නිවැරදි කරුවෙකු බව ඔප්පු වෙනවා ඊට පස්සේ ගැරි ඔලිවර් නැමැති පුද්ගලයෙක් සොයා ගන්නවා ඔහු පාපෝච්චාරණයක් කරනු ලබනවා ජෝන් බනේට ඔහු ආදරය කළ බවත් තමා ඇයට ඒ අපරාධය කළ බවත් ඔහු පිළිගන්නවා නමුත් පසුව හෙළියුනේ ඔහු කවුමාර කාමකයෙක් හෙවත් කුඩා දරුවන් කෙරෙහි ලිංගික ආකර්ෂණය ඇතිවන පුද්ගලයෙකු බවයි DNA පරීක්ෂණයෙන් ඔහු අපරාධකරුවා නොවන බවද සනාථ වෙනවා මීළඟ ප්‍රධාන සැකකරුවා වන්නේ ජෝන් මාකා ඔහු 2004 දී තායිලන්තයේදී චයිල්ඩ් ෆොනෝග්‍රැෆි ළඟ තබා ගැනීමේ වරද යටතේ අත්අඩංගුවට ලක් වෙනවා. ඔහුත් මේ වරද පිළිගන්නවා. නමුත් DNA මගින් ඔහුත් ඝාතනයට වැරදිකරුවෙකු නොවන බවට සනාථ වෙනවා. මෙලෙස විවිධාකාර සැකකරුවන් හඳුනාගත්තත් ඔවුන්ගේ DNA සත්‍ය අපරාධකරුවාගේ DNA වලට ගැළපෙන්නේ නැහැ. මෑතකදී කරන ලද පරීක්ෂණයකදී ඔප්පුවේ පුද්ගලයන් කීප දෙනෙකුගේ DNA අන්තර්ගත වන බවයි. ඒවා පැරණි නිසාවෙන් හඳුනාගැනීමේ ගැටලු මතුවිය හැකි බවද සොයාගෙන තිබෙනවා. අවසානයේදී ඇයගේ ජයග්‍රහණයන් නිසාම ඇයගේ ජීවිතය බිල්ලක් බවට පත්වීම බොහෝ දෙනාගේ හදවත් ශෝකයෙන් පුරවාලන්නට හේතු වුණා. නමුත් බොහෝ දෙනා සැක කරන්නේ ජෝන් බනේගේ සහ සහෝදරයාගේ අතර ඇතිවුණු රණ්ඩුවක් දුරදිග යාමෙන් සහෝදරයා අතින් වැරදීමකින් ඇය ඝාතනයට ලක් වූ බවයි. එය සංගවන්නට මව කප්පම් ලියුම ලියූ බවත් සැක කරනවා. නමුත් මෙතන අසාමාන්‍ය කරුණු කීපයක්ම තිබෙනවා. වයස අවුරුදු 9ක් වෙච්ච පොඩි දරුවෙක් අඟල් 8හමාරක් තරම් විශාල තල්මක් ඇතිවිය හැකි ශක්තිමත් පහරක් දෙන්නට සමත් වේවිද ඒ වගේම ජෝන් මරෙන් දූෂණයකට ලක් වෙලා තිබෙනවා නමුත් රැම්සි පවුලේ කිසිම කෙනෙක්ගේ DNA ඒවට සමාන වුණේ නැහැ ඉතින් මේ අසාමාන්‍ය සාක්ෂි නිසා මේ කාරණාව ඔප්පු කරගන්න බැරි වෙනවා නමුත් අපිට ඍජුවම ඔවුන්ට ඇඟිල්ල දික් කරන්න බෑ මෙතනට ආගන්තුකෙක් සම්බන්ධද නැද්ද කියලාවත් අද වෙනකන් සොයාගන්න ලැබෙන්නේ නැහැ ඉතින් මේක තමයි පුංචි ජෝන් බනේට්ගේ දුක්බර කතාව. මේ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස අපිට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහසත් අපිට කියන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.